ඔහුගේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක් වෙච්ච චරිතයක් තමයි අජිත් මුතුකුමාරණ කියන්නේ. අජිත්ගේ ආදරණීය බිරිඳ තමයි කේ සුජීවා. කේ සුජීවාගේ හොඳම අඹ යහළුවා ගැන පුවත්පතකට කියන තිබුණේ මේ විදිහටයි. දුකේදී එක්ක හඬා වැටෙන්නත්, සැපේදී එක්ක සිනාසෙන්නටත් හැකි කෙනෙක් ළඟ ඉන්නවා නම් ඒක වාසනාවක්. මට නම් හැඟෙන්නේ එහෙම කෙනෙක් ළඟ ඉඳීම මුදින් මැනිය නොහැකි වස්තුවක් අපි ළඟ තියෙනවා හා සමානයි කියලා. ප්‍රසංග වේදිකාව දිදුලන තරුවක් වන කේ සුජීවරත් එවැනි මිතුරු සම්පත් දෙකක්ම තියෙනමගයි ඇය කියලා තිබුණේ. කලන මිතුරන් දෙදෙනෙකුගේ ජීවිතයේ දෙපසින් තියාගෙන ගෙවන දිවිය මොනතරම් ශක්තිමත්ද. සුජීවගේ ජීවිතයේ සිටින හොඳම යාළුවා ඇගේ සැමියා, හොඳම මිතුරිය ඇගේ දියණිය. කොහොම නමුත් මේ මිතුරු යුවළගෙන් සුජීව කතා කරන්නට තෝරගෙන තිබුණේ සුජීවගේ හොඳම මිතුරා වන අජිත් මුතුකුමාරණ ගැනයි. අජිත් අයියා මට හඳුනගන්න ලැබුණේ මම ගායනයට ආපු අලුතමයි. ඒ කියන්නේ මීට අවුරුදු 18කට කලින්. ඒ කාලේ මම අජිත් අයියාව දන්නේ සපුර අරේන්ජ් නායක අජිත් මුතුකුමාරණ විදිහට විතරයි. යාළුවෙක් විදිහට අපි කතා බහ කරලා තියෙනවා. හැබැයි ළඟ බැඳීමක් තිබුණේ නැහැ. අපි විදේශ සංචාරවල ගියාම ප්‍රශ්න ඇති වෙනවා. පිටින් දකින සුන්දර කතා ඔය ගමන්වල දැහැන්. ඒ වගේ ගමන්වලදී අජිත් අයියා එයාලත් එක්ක ඒ ගමනට සහභාගී වුණු හැම කෙනෙකුටම කරදරයකදී ප්‍රශ්නයකදී උදව් කරනවා මම දැකලා තිබුණා. මීට අවුරුදු 10කට විතර කලින් තමයි මට හිතුනේ එයා හොඳම මිතුරෙක් කරගන්න තරම් වටින කෙනෙක් කියලා. ඒ දවස්වල හතරැති පැය කියලා දහවල් කාලේ පැවැත්වෙන ප්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වුණා. අයියා එතනට ආපු කලාකරුවන්ගේ සිත් නොරිදෙන විදිහට සලකපු ආකාරය ගැන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇත්තටම අපේ රටේ කලාකරුවෙක්ට තවත් කලාකරුවෙක් එහෙම සලකන්නේ නැහැ. එතනදී මම යාගේ වටිනාකම තේරුම් ගත්තේ. ඉතින් ඊට පස්සේ අපි හොඳ යාළුවෝ වුණා. අජිත් මුතුකුමාරණ කියන කෙනා මම දැක්කේ සංගීත ශිල්පියෙක් හෝ ගායකයෙක් හැටියට නෙවෙයි, හොඳ මිනිසෙක් විදිහට. එයා මගේ සැමියා වෙලා අපි දෙන්න ජීවත් වෙනකොට අපි අතර තියෙන ස්වාමි බිරිඳ කියන බැඳීමට අමතරව අපි හොඳ මිතුරු මිතුරියන්, හොඳ සැමියෙක් හා බිරිඳක් විය හැක්කේ පළමුව හොඳ මිතුරෙක් හා මිතුරියක් වුණාම කියලා මට හිතෙනවා. මට එයා එක්ක හැම දෙයක්ම කියන්න පුළුවන්. ගොඩක් පවුල් ජීවිතවල එකිනෙකාට කියා ගන්න බැරි දේවල් සැමියා හා බිරිඳ අතර තියෙනවා. අපි දෙන්න අතර එහෙම පරතරයක් නැහැ. අපි දෙන්නටම සුන්දර අතීතයක් නැහැ. අතීතය ගැන සමහරු විවෘතව කතා කරන්න කැමති නැහැ. එහෙම කතා කරද්දී එක හිතෙනව තරහ හිතෙනවා. අපි දෙන්න අතර එහෙම නැහැ. සමහර තැනකට ගියාම අපි දෙන්න වෙනත් කෙනෙක් එක්ක ඒ තැනට අතීතෙට ඇවිත් තියෙනවා නම් මට එයාට ඒක කියන්න පුළුවන්. අතීතේ සිද්ධ වෙලා ඉවර දෙයක්. ඒ දේවල් කවදාවත් මකලා දාන්න බෑ. එයා ඒක හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, එයා හරිම කරුණාවන්තයි. ඉවසීම මම 100%ක් ඉගෙන ගත්තෙත් අජිත් අයියාගෙන්. මම යමක් කරන්න ගියාම අද ගැන හිතනවා නම් එයා හිතන්නේ හෙට ගැනත් නෙවෙයි, එයා හිතන්නේ අනාගතය ගැනයි. එයා යමක් කරන්නේ හරියට දුර දිග බලලා. අවුරුදු 5ක් ඇතුළත මෙච්චර දියුණු වෙන්න පුළුවන් උනේ සහ මගේ ඉලක්කවලට යන්න පුළුවන් උනේ අජිත් අයියාගෙන් ලැබුණු අවවාද නිසායි. අයියාගේ ජීවිතේ දුර්වලකම් තියෙන්නේ නැති, හැබැයි එයා මගේ ළඟට එන්නේ නැති ඒ දුර්වලකම් හදාගෙන වෙන්නේ නැති. එහෙම නැත්තම් මංගාව ඉදදී එයා ආයේ දේවල් හදාගත්ත වෙන්නේ නැති. අයියාගේ දුර්වලකම් මන් දැකලා නැහැ. එයා හරිම සංවේදී කෙනෙක්. මම හැම දෙයක් කතා කරන්න සේවතාවක් හිතලා බලලා. අපි දෙන්න අතර තියෙන බැඳීම තමයි අපි දෙන්න කවදාවත් අපි දෙන්නට රිදවලා නැහැ. මම අයියායි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්මේ අපි ජීවත් වෙලා මේ ලෝකෙට ආව ඇති කියලා. අපි හැම දෙයක්ම කරන්නේ එහෙම හිතලා. හැබැයි මතු සංසාරයේ උපදිනවා නම් එයා මගේ සැමියාම වෙලා මට හමු වෙනවා දකින්නයි මම කැමති. අය සංගීත ශිල්පියෙක් විදිහට ප්‍රසිද්ධ චරිතයක් වුණාට එයා දක්ෂ ලේඛකයෙක්, හොඳ චිත්‍ර ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි, කෙනෙකුට එදිනදා දේවල් වලදී මම දැකලා තියෙනවා එයාට හැම දෙයක්ම කරන්න පුළුවන්. එනම් පැවිදිුම් ගැන වුණත් පුදුම අවබෝධයක් තියෙන්නේ. සමහර වෙලාවට එයා කියනවා මේ ඇඳුම ඇඳගෙන ඔයා මේ ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ලස්සනට පේනවා කියලා. ඒක හරියටම හරි. අද වෙනකන් එයා මාත් එක්ක තරහ වෙලා නැහැ. හැබැයි එයා කැමති නැති එක තමයි කෑ ගහලා කතා කරන එක, රණ්ඩු කරන එක, අනිත් අය ගැන කතා කරන එක, නරක වචන පාවිච්චි කරන එක. එයා ළඟින් ඉන්න ඕන හරිම මෘදු විදිහටයි. මම දන්නවා අයියා සතුටින් තියන්න. මං හිතන්නේ එයා මගේ බාහිර පෙනුමට ගායන හැකියාවට නෙමෙයි, එයා ළං වෙන්නේ මගේ ගතිගුණ වලට කියලායි කේ සුජීවා කියලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඒවගේ මෙන්න මේ බෙල් බටන ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතුන නවතම් වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒවගේ අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.